అదే అపి శ్రేణి సాకచ్ఛాకరణ గమంతం అయింది శ్రేణి సాకచ్ఛాకరణ గమాన్ని ఇడియట్ అపి దాని ఎఫ్ఆర్ శృతలియాన్న శృతలియాన వివిధ క్రమ ఇగ్గణ గాని దింతం అయింది ఎఫ్ఆర్ శృతలియాన వివిధ క్రమ ఇగ్గణ గాని ఇన్న అతరే మా కివా ఎట్టుబట ముల్ వీడియోస్ టిక వెలువణ ముల్ వీడియో హతర వగే వెలువణ సామాన్యం పాస్ పేపర్స్ చూయిన మత్తమట దానిము లబా గన్న పుళువాం మే ఇట పసు కరపు దేవల్ల తరం వెదగత్ నహ నమూత్ వెదగత్ ශ්‍රේණි පාඩම් වල අවබෝධයක් ලබා ගන්න අවබෝධයකින් තොරව යම් කිසි කෙනෙක්ට වුණත් පාස් පේපර්ස් ගන්න විතරක් ගොඩ දා ගන්න يعني ඒ ලෙවල් ගන්න විතරක් ගොඩ දා ගන්නද පළවෙනි වීඩියෝස් අතර විතර බලවන හොඳටම ඇති මොකද විභාගයේදී මතක තියාගන්න FR ශ්‍රිත අපිට හොයන්න කියලා දෙන්නේ නැහැ මොකද FR ශ්‍රිත අපි අතින් අමුතුවෙන් ලියාගෙන හදන්න ඕනේ නැහැ FR ශ්‍රිත ලියන්න විභාගෙදී පුළුවන් තරම් උදව් කරනවා අපි බලමු 2018 ගාන කොච්චර ලේසිද කියලා ශ්‍රේණි දැනුම يعني ශ්‍රේණි කිසිම දැනුමක් නැති කෙනෙකුට මේ ගැටලුව විසඳන්න පුළුවන් අපි බලමු 2018 ගැටලුව කොහොමද අවිල්ල තියෙන්නේ කියලා 2018 පේපර් එක නැති කෙනෙකුට පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියෙනවා 2018 පේපර් එකයි ආන්සර් ෂීට් එකයි දෙකම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න මේකත් එක්කම එතකොට තේරෙයි හොඳයි බලන්න දවස් මේ 18 ගැටලුව තියෙන්නේ සියලු තාත්වික දරණ කියලා සඳහා FR කියන්නේ කියලා මේකයි ගනිමු සහ UR මේක බලන්න FR දීලා තියෙනවා FR දීලා තියෙනවා කියන්නේ ඉතින් ගාන හැදුවා වගේ තමයි ආය යමුතුන් කරන්න දෙන්නේ අන්තර් සිද්ධාන්තම ගාන හැදුවා බලන්න උදව් කරලා තියෙනවා ඉතින් මෙහෙමත් දීලා ගැටලු විසඳන්න බැරි නะ ඉතින් තේරුමක් නැහැ කොච්චර ලේසිද බලන්න මේක අහන ප්‍රශ්න බලන්න FR මේක කියලා දීලා තිනවා FR මේක සහ UR මේක කියලා දීලා තිනවා ඊළඟ අපිට පෙන්වන්න තියෙන්නේ FR ඉන FR ධන දෙක සමානයි 4 UR කියලා අපිට පෙන්වන්න තියෙන්නේ ඉතින් මේක පෙන්වන්නේ ගේ තරම් දෙයක් FR දීලා දෙනවා කොහොමද අපි මේ පැත්ත ගමු FR ඉන FR ධන දෙක මම කොයි තරම් පහසු ප්‍රශ්නයක්ද කියලා FR කියන්නේ ඉතින් මේක දීලා තිනවා R plus 1 ගේ සම්පූර්ණ වර්ගය minus FR ඉන දෙක කියන්නේ මොකක්ද මේ FR කියන ෆන්ක්ෂන් එකේ FR ධන දෙක කියන්නේ FR කියන ෆන්ක්ෂන් එකේ R වෙනුවට R plus 2 දාන. ඒ කියන්නේ يعني R ධන දෙක ධන එකේ සම්පූර්ණ වර්ගය. සුළු කරන්නේ කියට R ධන එකේ සම්පූර්ණ වර්ගය minus මෙතන එක යට R ධන 3 සම්පූර්ණ වර්ගය. මේව තියාගෙන මුකුත් කරන්න බෑ. පුළුවන් තරම් පොදු හරය ගන්න. මෙයා මෙහෙ යවන්න, අර යරේ යවන්න. R ධන 3 සම්පූර්ණ වර්ගය minus R ධන එකේ සම්පූර්ණ වර්ගය යට R ධන එක සම්පූර්ණ වර්ගය R ධන 3 සම්පූර්ණ වර්ගය පැත්තක මේක දේවල් සුළු කරලා බලන්නකෝ R වර්ගය ධන 6යි R ධන 9යි එයාගෙන් අඩු වෙන්න ඕන R වර්ගය මේකෙන් R වර්ගය ධන 2යි R ධන 1 ඒක අඩු වුණාට පස්සේ R වර්ගය කැපිලා යනවා R වර්ගය කැපිලා යනවා 6යි R ගෙන් 2යි R අඩු කරාට පස්සේ 4යි R වෙනවා ඊට පස්සේ මෙතන 9න් එකක් ගියාට පස්සේ ධන 8 වෙනවා. එතකොට උඩ දැන් හරයට එන්නේ මේ ටික මේක සුළු කරාට පස්සේ හරයට මෙයා ලැබෙනවා. ඊට පස්සේ මෙයාගෙන් 4ක් ඉල්ල ගත්තොත් 4යි R ධන 2 වෙනවා. ඒ කියන්නේ මට මෙයා ලියන්න පුළුවන් 4යි R ධන 2යි යට R ධන 1යි වර්ගය R ධන 3. වර්ග. ඉතින් මේ කියන්නේ මේ මෙතන හැදුනේ කවුද? UR. මෙයා හැදුනා. ඒ කියන්නේ 4යි UR. බලන්න ඉතින් මේ ගැටලුව කොච්චර පහසුද කියලා ඉතින් ඕක ලියනවට ලකුණු 15ක් දීලා තියෙනවා ශ්‍රේණි කිසිම දැනුමක් ඒ කියන්නේ දැනුම බිංදුවක් තියෙන කෙනෙකුට මේ ගැටලුව විසඳන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අන්තර් සිද්ධාන්තය පිළිබඳ දැනුම තියෙනවා බලන්න කොච්චර ලේසිද කියලා ඊට පස්සේ කියනවා එනයින් සියලු දරණ කියලා සඳහා සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා u r මෙන්න මේක බව පෙන්නන ඉතින් මොකද්ද මේ තියෙන්නේ අපි දන්නවා මෙතන අපි මේක දැන් කලින් පෙන්නුවා f r න FR ධන දෙක සමානයි 4 UR කියලා බෙන්නවා ඊට පස්සේ මේක UR උක්ත කරගන්න උක්ත කරගත්තොත් 4න් එකයි FR න FR ධන දෙක මේ මොකක්ද දැන් මේක කරන්න තියෙන්නේ U එක උඩින් පද තුනක් ලියන්න යටින් පද තුනක් ලියන්න FR ධන දෙකේ අන්තර් සිද්ධාන්තය දාන්න තියෙන්නේ ඉතින් මේ අන්තර් සිද්ධාන්තය ලියන්න අනිවාර්යෙන් මතකයතෝ උඩින් පද තුනකුයි යටින් පද තුනකුයි අනිවාර්යෙන්ම ලියන්න මේක ලකුණු දීලා තියෙන උඩින් පද තුනක් ක්ලියනට් ලකුණු 10ක් දීලා තියෙනවා අන්තර් සිද්ධාන්ත ක්‍රමයේ මතක නැත්නම් කලින් ශ්‍රේණි වීඩියෝස් ටික බලන්න මම ඕනනම් කලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් ටික දාලා තියන්නම් මේවා මම මීට කලින් ගන්න
තියෙන්නේ බොහොම පහසු. එතකොට දැන් මෙතන උඩින් පද 3ක් ලියනකොට ලකුණු 10යි, යටින් පද 3ක් ලියනකොට ආයි ලකුණු 10යි. එතන ලකුණු 20ක් තියෙනවා. අන්තර් සිද්ධාන්ත දාලාවත් ලකුණු 20ක් තියෙනවා. ඊළඟට මේ ශ්‍රේණියේ එකතු වෙතර ගත්තොත් ශ්‍රේණිය එකතු කරන අන්තර් සිද්ධාන්තය දාන්න තියෙනවා. අන්තර් සිද්ධාන්තය දාපු ගමන් අපිට ලැබෙනවා සිග්මා r සමානයි 1 ඉඳන් n දක්වා ur කියන එක කියන එන්නේ. මෙතන මොකද ලැබෙන්නේ? සමාන f එක ඍණ f දෙක ඍණ fn ධන එක ඍණ fn ධන දෙක. ඕකනේ ධන දෙකේ අන්තර් සිද්ධාන්තය. මම මේක අපි කලින් ඉගෙනගෙන තියෙනවා. දැන් මොකද කරන්නේ? fr කියන ෆන්ක්ෂන් එකේ f එක දාන්න. fr කියන ෆන්ක්ෂන් එකේ එක දැම්මම පස්සේ මෙතන r ට එක දාන්න. r කියන ෆන්ක්ෂන් එකේ එක දැම්මම පස්සේ භාගයේ වර්ග 4 ඉන්න කියලා. ඍණ. ඊට පස්සේ f දෙක දාන්න. දෙක ලකම දැම්මම පස්සේ ඍණ 9 ඉන්න කියලා. ඍණ r නට n ධන එක දාන්න. n ධන එක මෙතෙන් දැම්මම පස්සේ n ධන එක ධන එක n ධන 2 එක යට n ධන දෙකේ සම්පූර්ණ වර්ගය මයිනස්. ඊට පස්සේ ඊට පස්සේ මෙතන n ධන 2 දාන්න. එතකොට n ධන 3 එක යට n ධන 3 සම්පූර්ණ වර්ගය. දැන් ඊළඟට දැන් මෙතන ඉස්සරහා අපි මතක ඇතුවත් මේ 4 ur නේ. ඒ කියන්නේ මෙතන 4න් එකක් ඉස්සරහට අනිවාර්යෙන් එනවා. මට ඒක ලියන්න බැරි වුණා. මෙතන මේ 4 ur කියලා එන්නේ අපි i එක 4 ඉස්සරහට අරගෙන අන්තර් සිද්ධාන්තනික් දැම්මේ. ඒක අන්තිම 4න් බෙදන්න මෙතන පොදු හරය ගන්න. මේ දෙන්නගේ වෙනම පොදු හරය ගන්න. ඊට පස්සේ 4න් බෙදන්න. 4න් බෙදුවාට පස්සේ මෙතෙන්ට 4ක් එනවා, මෙතෙන්ට 4ක් එනවා. මේ දෙන්න ගත්තට පස්සේ 12ක් ඔව් මේ දෙන්න ගත්තට පස්සේ දැන් sorry 144යිනේ. මෙතන පොදු හරය වෙනම ගන්න. මෙතන පොදු හරය වෙනම අරගෙන 4න් බෙදන්න. එතකොට 144යි කියලා හැදෙයි. මේ උත්තරේ නිකම්ම සුළු වෙනවා. මෙතන මේ සුළු කිරීමක් පමණයි තියෙන්නේ. මෙතන 4 ඉස්සරහට ආවේයි මෙතන FR නේ, FR දාන දෙක 4 UR නේ. අපි එතකොට 4 4 න් එක අර කලින් බෙදුවා වගේ මේක 4 න් 1යි FR නේ, FR දාන දෙක කියලා අපි අන්තර් සිද්ධාන්තය. එතකොට මෙතන ඉස්සරහ 4 න් එකක් ඉනවා. එහෙම නැත්නම් 4 මේ පැත්තට දාලා ගන්න කිසි ගැටලුවක් නැහැ. එතකොට ඔය උත්තරේ ලැබෙනවා. බලන්න පැහැදිලි නැත්තම් කමෙන්ට් කරන්න. මේක බොහොම සරල ප්‍රශ්නයක්. ඊට පස්සේ අහනවා අභිසාරීද කියලා. අහනවා මේ ශ්‍රේණි අභිසාරීද කියලා අහන්නේ. පද අනන්තයකට මග්ග අභිසාරී කියන්නේ, අභිසාරී කියන්නේ පද අනන්තයක එකතුව යම් නිශ්චිතාගයක් නම් අභිසාරී. ඒ කියන්නේ කන්වර්ජ් වෙනවා. පද අනන්තයක එකතුව යම් නිශ්චිතාගයක් නෙවෙයි නම්, ඒ කියන්නේ යම් මගයක් කරා එකතු වෙනවා වගේ පේනවා නම් ඒක අපි, ඒ කියන්නේ අගයක් කරා එකතු වෙන්නේ නැහැ අනන්තය වරා වගේ ලැබෙනවා නම් අපි ඒකට කියනවා අපසාරී කියලා. අභිසාරී කියන්නේ දැන් මේකේ සිග්මා පද n වල එකතුව r සමානයි කියන අනන්තයට ur එකතු කරන පද අනන්ත එකතුව ගත්තට පස්සේ මෙතන අපි කරන්නේ n ගේ ලිමිට් එක අනන්තයට යවන්න. n ගේ ලිමිට් එක අනන්තයට යවුවොත් මේ ඔක්කොම බිඳු වෙනවා. මෙතන ඉතුරු වෙන්නේ 133 යට 144. ඒ කියන්නේ පද අනන්තයක් එකතු කරාට පස්සේ යම් කිසි නිශ්චිතාගයක් ලැබෙනවා. පද අනන්තයක එකතුව නිශ්චිතයි. එහෙනම් මේ ශ්‍රේණිය අභිසාරී කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අභිසාරී ශ්‍රේණිය එකතුව 133 යට 144. ඒ කියන්නේ මේ ශ්‍රේණිය පද අනන්තයක එකතු කරාම අන්තිමට එන්නේ මේ අගය. දැන් බලන්න ගානේ අන්තිම කොටස අහන්නේ. අන්තිම කොටස අහනවා සියලු දැනුම කිල සඳහා TN TN කියන කෙනෙක් මෙන්න මෙහෙම ගණින්නලු. අහනවා මෙන්න මේකේ N අනන්තයට යනකොට TN බිඳුවයි කියලා පෙන්වන්න තියෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රේණි ගානක නෙවෙයි ඕනම ගණනක අන්තිම කොටස තමයි මේ හිතලා උත්තර ලියන්න තියෙන. එතකොට ඒක පොඩ්ඩක් හිතලා අපි උත්තර ලියාගෙන දැනගන්න ඕන. ලකුණු 20ක් වගේ තමයි මේ චූටි ගැලන්ට් තියෙන්නේ. ඒ හැර ඉතුරු ටික කිසිම දැනුමක් නැති කෙනෙකුට හදන්න පුළුවන් විදිහට තමයි ගැටලුව දීලා තියෙන්නේ. බලන්න බොහොම පහසු ප්‍රශ්නයක්. වීඩියෝස් ටික අලෙවි මුලින්ම බැලුවා නම් මේ ගැටලුව විසඳන එක බොහොම පහසුයි කියලා මම හිතනවා. ඒ වගේම මම තීර ටික තව ඉස්සරහටත් මේක පැහැදිලි කරගෙන යනවා පිළිවෙලටත්. ඒ ටිකත් බලාගෙන යන්න. ඊළඟට මේ මෙතන අපිට දැන් මේ ගැටලුව විසඳනකොට දැන් මේක බිඳුවයි කියලා පෙන්නන්නේ. r වලින් දැන් 2 න්ට ශ්‍රේණිය එකතුව කියන එක මට කඩලා ලියන්න පුළුවන්. 1 න් 2 න්ට දැන් හිතන්න මේක 1 පළවෙනි පදය. මෙතන තියෙනවා n වෙනි පදය. මේ හරියේ තියෙනවා 2 n පදය. කොහොමද බලන්න r වලින් දැන් 2 න්ට මෙන්න මෙතන ඉඳන් 1 න් 2 න්ට තියෙන එකතුව. ඒ කියන්නේ දැන් r n වලින් දැන් 2 න්ට එකතුව කියන්නේ මේ එකතුව. මේ ඊට පස්සේ r වල 1 ඉඳන් 2 න්ට කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එකතුවෙන්
එකේ නම් එන්ඩ්‍රින් එකට. එන්ඩ්‍රින් එක කියන්නේ මෙන්න මේ මෙතෙන්ට තියෙන එකතුව. මෙතනින්දන් මෙතෙන්ට තියෙන එකතුවෙන් මෙතනින්දන් මෙතෙන්ට තියෙන එකතුව අඩු කරාට පස්සේ මට ලබා ගන්න පුළුවන් අයින් වලින්දන් දෙකයින්ට තියෙන එකතුව. එන් වලින්දන් දෙකයින්ට තියෙන එකතුව බොහොම සරල දෙයක්. මේක මේ විදිහට කඩාගත්ත. අපි දන්නවා අපි කලින් ඔප්පු කරා. එකේ ඉඳන් අනන්තය දක්වා යුවා. මේ එකේ ඉඳන් අනන්තය මෙහෙටම යන ශ්‍රේණිය. අභිසාර ඒ කියන්නේ යම් කිසි තැනක යාගේ එකතුව නවතිනවා. අපි දැන් n ගේ ලිමිට් එක අනන්තයට දාන්න දෙන්න. දැන් මෙයාගේ ලිමිට් එක අනන්තයට දාන්න මෙයාගේ තනන්තයට. ඒ කියන්නේ 2r කියන ශ්‍රේණියේ ලිමිට් එක අනන්තයට. ඒ කියන්නේ මේ ශ්‍රේණියෙත් n අනන්තයට දාවම මෙතනත් අනන්තය හැදෙනවා. මෙතන උඩ අනන්තය හැදෙනවා. මෙතනත් අනන්තය හැදෙනවා. ඉතින් එකේ ඉඳන් අනන්තයට තියෙන ශ්‍රේණිය එකතුව අපි කලින් ඔප්පු කරා අභිසාරී මෙතෙන්ට 13 බෙදීම 144. මේ ශ්‍රේණියත් ඉතින් ඒ ශ්‍රේණියමයි. අනන්තය දැන් භාව වෙනසක් නෑ. අනන්තයෙන් ඉන්නේ 1 කියන්නේ අනන්තය. මෙතනත් 2යි අනන්තය කියන්නේ අනන්තයමයි. මේ උත්තර මේ දෙක අඩු කරාට පස්සේ බිඳුවයි. ඒ කියන්නේ t අනන්තයට යනකොට වෙන මේ tn ගේ tn එක ගන්න පුළුවන්. අගේ තමයි යන්නේ. ඒක බිඳුවයි කියලා අපිට ලැබෙනවා. බොහොම පහසු ප්‍රශ්නයක්. මේකේ අපි මෙන්න මේක මෙන්න මෙයා මේ විදිහට කඩලා ලියා ගන්න පුළුවන් කියලා දැනගත්තら මේ ගැටලුව පහසුවෙන් විසඳන්න පුළුවන්. යම් කිසි කෙනෙක්ට මේ අවසාන කැලල කරගන්න බැරි වුණත් ලකුණු 20ක් වගේ ප්‍රමාණයක් තමයි නැති වෙන්නේ. ඉතුරු ටික හරි කරා නම් යම් කිසි මට්ටමකට ප්‍රමාණවත් අර FR ශුද්ධසවි මේ දැනුම වැඩි වැදගත් වෙන්නේ. ගාන දීලා තියෙන උදව් වලින් හැම අවුරුද්දකම මතක තියාගන්න මේ FR ශුද්ධය හොයා ගන්න පුළුවන්. FR ශුද්ධය හොයාගත්ත කියන්නේ අන්තර් සිද්ධාන්ත දාන ගැටලුව විසඳ ගන්න පුළුවන්. ප්‍රශ්න මොන හරි තියෙනවා පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. මේ ප්‍රශ්නේ කරන්න කියලා තිබ්බ නිසායි මම කරේ. අනිත් වීඩියෝස් ටිකත් මුලින්ම බලාගෙන ගියා නම් හරියට ශ්‍රේණි කියන්නේ බොහොම පහසු ප්‍රශ්නයක්.